මේ දවස්වල ලංකාවේ ලොකු මාතෘකාවක් වෙලා තියෙන්නේ අවුරුදු නැකත පිළිබඳව. හඬ වෙනවා, සාකච්ඡා කරනවා. ඒකේ මගේ කට්ටිය ගොඩාක් අහනවා. හැබැයි මම කලබල වෙලා නැහැ. මම කලබල වෙලා නැන්නේ නැත්තේ මම සූර්යවංශිකයෙක් හැටියට මට වටින්නේ සූර්යයා නිසා. ජීවය පවතිනවා නම් පෘථිවිය හෝ මේ චක්‍රවල ඒ අපේ සූර්යයා හින්දා. සූර්යයාගේ හයිඩ්‍රජන් හීලියම් වෙනකොට ඒෙන් විනිසුත් වෙන ශක්ති තරංගය නැනෝමීටර් බිංදු ඉඳලා 1000 දක්වා වූ කලපය තරගා විද්‍යාඥයන් කරනවා. ඔවුන් එක වර්ග කරනවා නැනෝමීටර් 390 mm. ඇයි බිංදුවයි අතර තියෙන්නේ මයික්‍රෝවේව් අති ශක්ති තරංග. එතනින් එහා පැත්තේ 390 ඉඳලා 700 දක්වා 760 දක්වා වූ කලපය තරංග මොකද කියන්නේ අපි දෘශ්‍ය වර්ණාවලිය. එතන එහා පැත්තේ තියෙන දිගු තරංග ආයාම 1000 දක්වා. ඒවා තියෙන ශක්තියෙන් හඳුනගෙන ඔවුන් මේ ශක්තියෙන් පාවිච්චි කළා. එහෙන් පාවිච්චි කරපිටේ තමයි අපේ අපේ පරණ මනායකක හිටියද අපි සලකන රාවණයන්. ඔහු ශක්තියෙන් 10ක් හඳුනගෙන 10 ඔහු 9ක් තමයි අතන හඳුනගන්නේ. තමන්ගේ බුද්ධියත් එක 10යි. ඔහු දසිස් හැටියට නම් වෙන්නේ මේ හේතුවෙන් තමයි. දැන් එම සූර්යයා මුල් කරගෙන මේ සියල්ල කරනවා කියලා විශ්වාස කරපු මිනිස්සු සූර්ය වර්ණවලට වත් වුණා. උදාහරණයක් හැටියට ගත්තොත් දුස්ස වර්ණවල කියන්නේ ප්‍රාණය. පණ කියන්නේ ඕක. ශාකේ හරි සතෙක් හරි පණ රැඳෙන්නේ මේ දුස්ස වර්ණවල යනවා. ඒ පණ දිනු වෙන්නේ පණ යන්නේ මේ දුස්ස වර්ණවල යනවා. ශාකයක පණ යනවා කියන්නේ මැරෙනවා. මැරෙනවා කියන්නේ දහේ පෛතකම් රසායනික ක්‍රියාත්මක කරන රතුපාට වර්ණයෙන් ඊන් පස්සේ ඒ ගහ වර්ගයාභෝග කරන්න ඇටාදලා මැරෙනවා. ජීවිතය ආරම්භ වෙන්නේ දම්පාටෙන්. දම්පාට කියන්නේ සූර්යාගේ දුස්ස වර්ණවල මුල් වර්ණය මුල් අදිනවා. මේ තාරක විද්‍යාඥයෝ කුසල විද්‍යාඥයෝ මේ සූර්යාගේ ශක්තිය හඳුනාගත්ත හැටි. මීට වඩා දියුණු අවස්ථාව දියුණු තත්වයකට යනවා අපේ පරණ හෙළය. මොකද ඒ හෙළය සූර්යවංශිකයෝ. ඔවුන් සූර්යයාට ගරු කරලා සූර්යයා මතක් කරලා තමයි ඕන වැඩක් කරන්නේ. පහනක් පත්තු කරනවා නම් සූර්ය වැඩක් පටන් ගන්න කලින් පහන කියන්නේ සූර්ය සංකේතය. ওই සූර්ය සංකේතයේ සූර්යයා ඉන්න දිශාවට දිශාගත කරන්න ওই පහනේ උඩ කුකුලෙක් තියලා කුකුලාගේ හිස හරියට මෙදාට සූර්යයා ඉන්න තැනට හරවනවා. උදාහරණයක් මාර්තු මාසෙ විකේක් වෙන්න නම් හරියටම නැගෙනහිර සමකයට මාර්තු ජූනි මාසේ 21 වෙනිදා නම් ඊට අංශක 23.5ක් උඩින් තියෙන කර්කටක මී වර්තනයට දෙසැම්බර් 21 නම් එතන ඉඳලා පල්ලෙහාට අංශ 23.5 වැඩි එකක් සමකෙන්නේ 23.5 සමකීලා පල්ලෙහාට යන 23.5 දෙසැම්බර් 21 වෙනිදා මේ පැත්තට ආවා. ඉතින් මේකෙම තේරෙනවා මේ කුකුළුවෙන් පහනෝලෙන් කුකුළු තිබ්බයි. එතකොට එහෙම තියලා හරවන්නේ ඇයි? කුකුලෙන් නිදහසේ ලගින්නෙත් ඒ සූර්ය උදාව පැත්ත බලාගයි. එයාගේ පළවෙනි රාජකාරිය බ්‍රහ්ම මූර්තියට හඬන එක. මේක දන්න මිනිස්සු කුකුලා පස් පැටවුන්ගේ මුදුනේ ඉන්න පැටව හැටියට නම් කරන්නේත් ඒකයි. පැටිපස් බලන්නේ. දැන් මම මෙච්චර දුර මේ කතාව කර ගියේ මේ ඉරු උදාව අපිට වැදගත් වෙන නිසා. ඒ හින්දා ඉරු උදාව හැමදාම සිද්ධ වෙනවා එක්තරා වෙලාවකට. හැබැයි ඒ හැමදාමත් අවුරුද්දක් කියලා අපේ කට්ටිය ගණන් ගත්තේ නැහැ. අපේ කට්ටිය ගණන් ගන්න ගත්තා රාශි 12ක් කියන උඩ මුළු චක්‍රයම 360 අංශක 360 12ට බෙදලා අංශක 30 ගානේ එක එක රාශි හැදුවා. ඒ රාශි 12න් බිංදුව පටන් ගත්තා. බිංදුවෙන් ඉඳලා පළවෙනි අංශක 30ට යනකම් ඒ කොටස පළවෙනි රාශි හැටියටත් සූර්යයා එතෙන් දෙනකොට ඒ රාශිය තමයි වටිනා රාශිය කියලා නම් ඒකට මේෂ රාශිය කියලා නම් තිබ්බා. ඒත් මේෂ රාශිය කියලා නම් තියන්නේ කොතේතකොට ඒකට සූර්යයා එන්නේ කොහේ ඉඳලාද? අන්තිම රාශියේ මීන රාශිය ඉඳලා එන්නේ. ওই සිදුවීම සිදු වෙන්නේ ශ්‍රී ලංකාව උඩ. අපි ආඩම්බර වෙනවා නම් ආඩම්බර වෙන්න තියෙන කාරණාව කොහොමද?
මුළු සෞර ග්‍රහ මණ්ඩලයටම දීවේ දෙන සූර්යා තමන්ගේ බල පරාක්‍රම සමග මීන රාශිය ඉඳලා මේෂ රාශියට ගමන් කිරීම. එතකොට මේකට එහා අතරේ නැකත්තරු වලල්ලක් තියෙනවා. නැකත්තරු 27කට බෙදෙනවා. ඒ නැකත්තරු වලත් ඔය අස්විද නැකත ඒ කියන්නේ අංශකය කියන එක. අංශකය විහිදීමේ නැකත. අස්විද නැකත තමයි පළවෙනි නැකත. අන්තිම නැකත රේවති නැකත. එතකොට රේවති නැකත ඉඳලා අස්විද නැකතට සූර්යයා ගමන් කරන මොහොත, ඒ කියන්නේ රේවතී සූර්යාගේ ශක්තිය අතාරින වෙලාව, ඒ මොහොත අපි ගන්නවා අවුරුදු උදාව හැටියට. ඒ කියන්නේ අස්විද නැකත ඉඳලා මේස රේවතී නැකත ඉඳලා අස්විද නැකත වෙන එකත් 360 ඉඳලා බිංදුවට අපව් ඇවිල්ලා එකට එන වෙලාවත්. මේක ඉලක්ක වෙන තැනක්. ඒ කියන්නේ දා ඉලක්ක වෙන තැනක් මේ මොහොතේ කොතනද තියෙන්නේ කියලා බලලා ඒක ඉලක්ක කරගන්න ඉලක්ක ගල හැටියට ලග්ගල තෝරගත්ත බවත් ජනවාරි දින කතන්දරයක් මාත් විශ්වාස කරන කතාව මගේ කියවීමත් ඒක තමයි. ඒක ඉලක්ක ගල. ඒක හරියටම ශ්‍රී ලංකාවේ මැද මධ්‍යම කඳුකරේ මාතලේ පිහිටලා තියෙනවා. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව පෘථිවියේ හරි මැද පිහිටලා තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඒතර හරි මැද වෙන්න කොහොමද අංශ 6ම රකුළු නම් ඒ වෙන්නේ පෘථිවිය ඇලවෙච්ච හින්දා. පෘථිවිය ඇලවුණේ නැතුව කෙලින් හිටගත්තා නම් අපි සමකයේ උඩ හරි මැද තියෙන්නේ. ඉතින් මම සමකයට වදිනවා. ඒ කියන්නේ මාර්තු මාසේ 21ට වදිනවා. පොළවේ සූර්යයා හරියටම එන්නේ මාර්තු මාසේ 21 වෙනිදා මේ සමකය පෘථිවිය මැද ලක්ෂයට බිංදුවට අසංකේත. දැන් උතෙන්ද එනකොට කවදා හරි දවසක ඕක උඩදී මොකද මේ ඒ පෘථිවිය ගමන් කරන එකත් රාශි චක්‍රය ගමන් කරන එකත් අතර පරස්පරයක් තියෙනවා. ඕක හිමින් ගිහින් මේ මොහොත වෙනකොට ගණනය කළොත් ඔය මීන රාශිය ඉඳලා මේෂ රාශියට සූර්යයා එන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා නෙමෙයි 17 19 අතර දවසක. එතකොට ක්‍රිස්තු වර්ෂ 6000 දී ඇත්තටම මේ ඕක සිද්ධ වෙන්නේ මැයි මාසේ මුල. ඒක වෙන සාරසා විද්‍යාව හදාරණයට අහු වෙනවා. එතකොට දැන් කොහොමත් අපිට අවුරුදු අප්‍රේල් මාසේ 13 වෙනිදාම කරන්න ඕනේ නම් අපි හිතෙන් මවා ගන්නවා මීන රාශියෙන් මේෂ රාශියට එන්නේ එදා කියලා. ඔය කලබලේ ඇති වෙන්නේ ඔතන. ඔය ගණනය කිරීම නිවැරදි කරගත්තා නම් ඔය ප්‍රශ්නයක් එන්නේ නැහැ. 18 වෙනිදා වෙනකම්ම තියෙනවා ඔය වැඩේ සිද්ධ වෙන දිනයක් හොයාගන්න. ඔක කරන්න තිබ්බා. නමුත් අපේ මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා දෙයක් හිතේ තියෙනවා. අප්‍රේල් 13 තමයි සිංහල අවුරුද්ද. මම දන්නවා මම පුංචි කාලේ අප්‍රේල් මාසේ 12 වෙනිදා සිංහල අවුරුද්ද තිබ්බා. 13 වෙනිදා නෙමෙයි. එතකොට 18 වෙනිදා වෙනකම් ඔක යන්න පුළුවන්. අපි ඒ ගැන පසු දවසේ විද්‍යාත්මක කතා කරමු. මම දැන් මේ අරගලිය ගැන කතා කරන්නේ. මේ අරගල ඇවිල්ලා තියෙන ඕක නෙමෙයි. ඔය සිදුවීම සිදු වෙන්නේ මහ රැවීම පිළිබඳ. එතකොට සූර්යයා මීන රාශියෙන්ලා මේෂ රාශියට එන්නේ රැ. දැන් මේ කාලය තුල එයාගේ රැස්වලල්ලේ කොටසක් අතාරින්න කොටස. ඒ කියන්නේ රේවතියේ මේ අවසන් කොටස. අනිත් කොටස පටන් ගන්න කොටස. ඒක අස්විද නැකතේ කොටස. දැන් මෙන්න මේක හදන්න ගිහිල්ලා මේ නැකත් කමිටුවේ කට්ටිය ඒ සාම්ප්‍රදායික රාමු අස්සට ගිහිල්ලා ඒ රාමු ඉඳලා මේක හදන්න ගිහිල්ලා ලොකු කලබලයකට කතකාලතකට විවෘත කළා මේක. මම ගණන් ගන්න නැත්තේ මම දන්නවා ඒ උත්සවය ඔය දවසේ නෙමෙයි තියෙන්න ඕනේ කියලා. ඒ හින්දා මට ප්‍රශ්න නැහැ මට සූදේ උදාව වැදගත්. මම යමක් කරනවා නම් කියන්නේ ඉර පායනවත් එක්කලා. එතකොට ඔය සාම්ප්‍රදායික නැකත් ක්‍රමය අනුව උන් කොහොම යනවා නම් ඒකත් එහෙම ගියාවි. එහෙනම් මට අප්‍රේල් මාසේ 14 වෙනිදා උදේ මගේ අලුත් අවුරුද්ද පටන් ගන්න දවසට ඉතින් මම ගණන් ගන්නවා. දැන් මේ නැකත ඔය උඩ කරවලේ මේ වැඩේ කරන්න හොඳ නැහැ රෑ කියලා මිනිසුන්ගේ හිත අතර ලොකු කතාවක් දාලා මේ රටේ දැන් මේ වෙලාවේ මතුවෙමින් තියෙන ප්‍රශ්න ටික යට යන බව නම් මට පේනවා. කොහොම හරි සමස්ත ශ්‍රී ලංකා වාසීන් මම කියනවා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. නැකතට කැමැතියි නැකතට වැඩ කරන්න. අකමැති අය තිරිත් පරිදි උදේ ඉර පායපුහම පටන් ගන්න. ඉරට කලින් මුළු තැන්ගෙට ඉර පායනවා. අම්මා ගිහින් කුස්සිය ලිපගෙන මොළවනවා. අපේ සාහිත්‍යයේ ගීතවල මේක කියවෙනවා. එන මේක ප්‍රශ්නයක් කරලා ඔළුවේ අමාරුව කරගන්න අවශ්‍ය නැහැ කියන එකයි මම කියන්නේ. මේක අවුරුදු ගානකට කලින් සර්ගවජ්ජරුවන්ගේ කාලේ
ඉන්දියාවේදී හරියට මාර්තු මාසයේ 21 වෙනිදාම මීන රාශිය මේෂ රාශිය සූර්යයාගේ පැමිණීම සිද්ධ වුණා. සකර රාගේ වර්ෂ ඔහු පටන් ගන්නවා එතන ඉඳලා. ඊට පස්සේ අපි දැන් මේ කිස්තු වර්ෂ වල නිගින් තියෙන්නේ. කිස්තු වර්ෂත් එක්ක මේක ගලප ගන්න ගියා ගියපුවා ටිකක් අමාරුයි. මොකද ඒ කැලෙන්ඩරෙත් එක්කලා අපි මේ පටලගෙන ඉන්නේ එතන. අපි කතා කරමු ඉස්සරහට. මම කැමති මේක මෙහෙම නෙමෙයි සංවාදයක් හැටියට තව ජ්‍යොතිර්වේදීන් තුන්දෙනෙක් එක්ක කතා කරන්න. එක්කෙනෙක් තාරක විද්‍යාත්මක වෙන්න ඕනේ. එක්කෙනෙක් ජ්‍යොතිර්වේදියෙක් වෙන්න ඕනේ. එක්කෙනෙක් මම වාගේ මධ්‍යස්ථ වෙනලා මේ පස්සේ දිහා බලන එක්කෙනෙක් වෙන්න ඕනේ. කලබල වෙන්න එපා. මට බනින්නත් එපා. මේක විමසා බලන්න. ඒ කියන්නේ බලන්න. ඒ නම මම කියන්නේ පිළිගන්න නෙමෙයි කියන්නේ. ඒක මම ඔබගේ බුද්ධියට ගන්න නිග්‍රහය. ඔබට බුද්ධියක් තියෙනවා. ඒ බුද්ධිය විමසන්න කරලා බලන්න. පරණ අයගෙන් අහන්න. තමත එයා ඉන්නවා. අලුත් තාරකා විද්‍යාඥයෙක්ගේ අදහස් හොයන්න. මේක අවස්ථාවක් කරගන්න. ඉරහඳ තාරකා සහ ග්‍රහලෝක හැසිරෙන ආකාරය තියෙන තීරණය කිරීම සඳහා ස්තුතියි.